උද්දෝෂණ තියෙන එක හොඳයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය. හැබැයි උද්දෝෂණ කරන්න වෙලාවක් තියෙනවා. මේ උද්දෝෂණ කරන්න වෙලාවක් නෙමෙයි. මේ හැවිලා දින ඔක්කොම කොවිඩ් අර්බුදින් සාවේ తాවකාලික ප්‍රශ්න. තව සති කිහිපෙන් මේ ඔක්කොම ඇරිලෑයි. සීනි ඇති වෙන්න තියෙයි, සිමෙන්ති ඇති වෙන්න තියෙයි. ඒ නිසා මේවා ගැටලුවක් කරගන්න එපා. මේවා తాවකාලික ප්‍රශ්න පිටිපස්සේ අපි කියනවා විපක්ෂයට දුවලා අතරමං වෙන්න එපා කියලා. ඔය කාබනික පොහොර සම්බන්ධයෙන් දැන් කොවිඩ් කියන්නේ මේක කාබනික පොහොර හොඳයි. නමුත් මේ වැඩපිළිවෙල තියෙන ප්‍රශ්නයක් නිසා අපිටත් පරණ පොරුදු අතාරින්න අමාරු වෙන කාටත්. ඒ හැටි මනුස්ස ලෝකේ හැටි. ඒ නිසා ඔක තමයි අවුරුදු 10කින් කරුවත් මේ ප්‍රශ්නේ එනවා. අපි 10කින් කරලා තමයි දාස්කන මරණකන් ඉන්නවද එහෙම නැත්නම් ඒ අඩුපාඩු ටික හදාගෙන ඉක්මනින් මේක කරලා මේක සාර්ථක කරගන්නවද කියන තීන්දුවයි අපි ගන්න ඕනේ. එස මේක ඊටමත් හොඳ දෙයක්. අපි කියලා දිනවා ගොවින්ට කිසි දෙයකට මෙයා වෙන්න එපා. අපි ඔබගේ මොනහරි ආදායමේ නිෂ්පාදනයේ අඩුවක් වුණොත් රජයක් හැටියට අපි වෙනුවෙන් පෙනී හිටිලා රජයේ තීන්දුව කරලා දිනවා ගෙවන්න. මැරෙන්න දුන්නේ නැති එකේ බඩගින්නේ දියයිද?